දවසක් හැමෝටම SL Bharat YouTube channel එකෙන් අද ඔයාලට අරගෙන එනවා 4G ඇන්ටනාව ගැන තවත් අලුත් වීඩියෝ එකක්. කලින් මම වීඩියෝ එකක් කරා සති දෙකකට විතර කලින්. ඔයාලට ඔයාලා බලන්න ඇති ඇන්ටනා ගොඩක් අය හදලා තිබුණා. පොඩි පොඩි ගැටලු තියෙනවා ඒවත් අපි අද කතා කරමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න කියලාම ඉල්ලීමක් කරනවා. ඉදිරියේදී ඔයාලට හොඳ වීඩියෝ technical ගැටලු ඒ වගේම ප්‍රොඩක්ට් නිර්මාණය හැම දෙයක්ම මම අරගෙන ඉන්න බලාපොරොත්තු මේ තියෙන ඩයලොග් රවුටර් එකක් මේ ඩයලොග් කියන්නේ STM රවුටර් එක. ඉතින් ඒ රවුටර් එකයි තව එක රවුටර් එකක් තියෙන මෙතන Huawei රවුටර් එකක් B310S කියලා. මේ හරි අපි අද බලමු මේ යන්ත්‍රණාව එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ, මේක හයි කරගන්නේ කොහොමද කියලා බලමු. මේ BNC කනෙක්ටර් එකෙන් රවුටර් එකට කනෙක් කරගද්දි වෙන ගැටලු ගැන කතා කරගමු. නැත්නම් ඔයාලා ඇන්ටනාව හැදුවට පස්සේ වීදම් කරලා මහන්සි වෙලා සිග්නල් නැතුණුත් ඒකත් අපරාධේ. ඒ නිසා මේක ටිකක් වැදගත් වෙනවා. වෙළඳපොලේ ගන්න තියෙන කනෙක්ටර් වර්ග සමහර ඒවා හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. තව එකක් මේ ඩයග්‍රෑම් එක ගැනත් මම අද කතා කරන්න කැමතියි. මේ මේ තියෙන මේ මම හදාගත්ත ඇන්ටනාව මේක සෙන්ටිමීටර 8ක් තියෙන රිෆ්ලෙක්ටර් එකයි පළවෙනි එලිමන්ට් එකයි අතර දුර. ඊට පස්සේ 4.7යි 4.9ක් වෙනවා ඊළඟට මේ මේ ආකාරයට. ඊළඟ එලිමන්ට් එකයි අතර දුර සෙන්ටිමීටර 5යි ආයත් සෙන්ටිමීටර 5යි ඊළඟ එලිමන්ට් එකත් සෙන්ටිමීටර 5යි ඊළඟ එලිමන්ට් එකත් සෙන්ටිමීටර 5යි. මේ එලිමන්ට් 9ක් තියෙන ඇන්ටනාවක්. මේක මම කලින් දවසේ කතා කරේ 8ක් තියෙන ඇන්ටනාවක් ගැන. මේ දෙකේ මේකේ ලොකු වෙනසක් නැහැ. ගේන් එක පොඩි වැඩිවීමක් තියෙනවා. ඉතින් ඔයාලට ඇන්ටනාව හදන හැටි කලින් වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. මේ ඩයග්‍රෑම් එකට ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. කැල්කියුලේට් කරන්න අවශ්‍ය වුණොත් මම ඉදිරියේදී ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අන්තිම එක සෙන්ටිමීටර 6යි. ඉතින් මේ මේකේ තියෙනවා මේ ඩයිෆෝල් එක. ඩයිෆෝල් එක ගත්තාම මෙතන සෙන්ටිමීටර 4ක් තියෙනවා. මම මේ පින්නන පැත්තේ සෙන්ටිමීටර 4යි. ආන් මෙතන මේ විදිහට බලද්දි සෙන්ටිමීටර 4යි. මේ විදිහට බලද්දි 9.7ක් 10ක් වගේ. සෙන්ටිමීටර 10ක් ගැටලුවක් නැහැ. මේ ඩයිපෝල් එක හදාගන්න අමාරු නම් ඔයාලා තඹ පටයක් අරගෙන මේ ව්‍යාකාරයට නවල හදාගන්න පුළුවන්. දැනට ඉස්සරහදී මම ඩයිපෝල් හදන ආකාරය කරන්න ඉන්නේ. ඒකට තමයි මැෂින් එකේ ගැටලුවක් නිසා කරගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට තමයි ඩයග්‍රෑම් එක එන්නේ. ඉතින් ඔයාලට ඩයග්‍රෑම් එකේ ගැටලුව දැන් අහපු කට්ටියට ඒක තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් දැන් තියෙන එක තමයි මෙන්න මේ වයර් එකට මේ BNC කනෙක්ටර් එක හයි කරාම සිග්නල් එන්නේ නැත්තේ ඇයි කියන එක. ගොඩක් අය BNC එක හයි කරලා තිබුණා. හයි කරාට පස්සේ සිග්නල් එන්නේ නැහැ කියනවා. මේ ආකාරයට මේ BNC කනෙක්ටර් එක අරගෙන මේකේ මේ මේ විදිහට නට් එක ටිකක් උරුල් කරගන්න ඕන. ඊට පස්සේ මේකේ ප්ලාස්ටික් ක්ලිප් එක අපි ඇතුළට දාගන්න වයර් එකට දාගෙන මෙන්න අර කෙදි ගොඩාක් තියෙන පැත්ත තියලා අපි එකක් මේන් ලයින් එක යන ටික අර නට් එක තද කරගන්න ඕන. ඒක ඔයාලට තේරෙනවා ඒක කරනකොට. තද කරලා ඉවරලා දෙපැත්තේ ෂෝට් වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඒක හදා ගන්න ඕන. ඇන්ටනාවේ
ඉඳලා වයර් එක දිගේ සිග්නල් එක ඇවිත් මෙන්න මෙතනදී තමයි සිග්නල් ලොස් එකක් හැදෙන්නේ. ඔය කනෙක්ටර් එක හයි කරන තැන ඕපන් තියෙනවා. ඒ ඕපන් තැනින් තමයි සිග්නල් ලොස් එකක් හැදෙන්නේ වික් වෙන්නේ. ඉතින් එතන ඒක නැති කරන හැටි තමයි මම මේ කියලා දෙන්නේ. මේක මේ විදිහට කරගත්තේ නැත්නම් ඔයාලට ඇන්ටනාව කොච්චර හොඳට හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මෙතන හරියට හදාගත්තේ නැති. මේ වගේ ඉන්සුලේෂන් ටේප් එකක් කරන් ඊට පස්සේ මේකට අපි දාගන්න ඕනේ මේ විදිහට. මේ ආකාරයට. හරි. මෙන්න මේ විදිහට අපි ටේප් එක හයි කරගෙන ඉවර වෙලා මම මෙතන මේ මංකී වියර සිග්නල් ලොස් එකක් වෙන්න පුළුවන් කියලා අන්න එතන ඒක නැති කරන්න මේ ඇල්මිනියම් ස්ටිකර් එකක් අපි හයි කරගන්නවා. හරි මේ ඇල්මිනියම් ස්ටිකර් වලට ඉලෙක්ට්‍රොනික ෂොප් එකකින් හොයාගන්න පුළුවන් වෙයි. මේ විදිහට ස්ටිකර් එක ගලවන්න ඕන. ගලවුවාම මේ ගම් එකක් එක තියෙන ස්ටිකර් එකක් තියෙන්නේ. ඉන්සුලේෂන් ටේප් එක වගේ මේ විදිහට අරගෙන මේක මේ අර ඉන්සුලේෂන් ටේප් එක ගහපු තැන වටේට මෙන්න මේ ඇලුමිනියම් ටේප් එකත් හයි කරගන්න ඕන මේ ආකාරයට. දැන් හරි. දැන් ඔන්න අර ප්‍රශ්නේ හරි. දැන් ගොඩක් අය ඇන්ටනාව හදලා ඉවරලා හොඳ වයරෙකුත් දාලා සිග්නල් එක අඩුයි සි එහෙම නැත්නම් ස්පීඩ් නැහැ කියනවා. එන්න ඔය ප්‍රශ්නේ තමයි එතනට එන්නේ. මොකද අපි ඔය මිනිහටන සෑහෙන ප්‍රමාණයක් අපි හොඳලා තියෙනවා. ඉතින් හදනවා ඒක නිසා දන්නවා අද්ද කියන්න. රවුටරේට මේ ඉස්සෙල්ලම SMA කනෙක්ටර් එක මේ විදිහට සෙට් කරලා වුණා. BNC එක කනෙක්ට් කරගන්න නැත්නම් රවුටර් එකේ තියෙන SMA ෆීමේල් එක බුරුළු නොතින් ඒ සිග්නල් එන්න තුයන් මේ විදිහට. හරි. දැන් අපි ඇන්ටනාවත් ඉන්ස්ටෝල් කරගන්න එක මම ඔයාලට කියලා දුන්නා. අපි හයි කරමු ඇන්ටනාව. මෙන්න මේ විදිහට තමයි ඇන්ටනාව හයි කරන්නේ. හයි කරලා ඉවර වෙලා මේක අපි අංශක පහෙන් පහට වගේ කරකවල තමයි මේ වගේ අංශක පහක් කරකවනවා. රවුටර් එකේ බලනවා අඩු වැඩි වෙන්නේ කොහොමද. ස්පීඩ් ටෙස්ට් එකක් ස්පීඩ් එක ටෙස්ට් කරලා බලනවා. ඔයාලා ඒව දන්නව කරන හැටි. ඉතින් මේ විදිහට අංශක පහෙන් පහ හරවලා අපිට රවුටරේ ස්පීඩ් ටෙස්ට් කරලා තමයි බලාගන්නේ කොහොමද කොයි පැත්තෙන් ඩිරෙක්ෂන් එක ගන්නවද කියන එක. මොකද ඔයාලා මේ රවන්ටනාව හයි කරද්දී ඉස්සරහා ලොකු ගහක් වගේ තියෙනවා නම් ඉස්සරහ ගොඩාක් කඳු තියෙනවා නම් ටිකක් උසට හයි කරන්න වෙනවා. දැන් ඕන මං ඇන්ටනාව මගාව දින අර පොඩි රවුටර් එකේ මේ S10 රවුටර් එක මම කනෙක්ට් කරලා බලනවා මේ ඇන්ටනාවට. මම මේ ඉන්න තැන සිග්නල් අඩු තැනක මම මේක ටෙස්ට් කරන්න ගත්තේ. මෙතන සිග්නල් එකක් එනවා 11 2ක් එනවා. එහෙම අඩු වැඩි වී වෙන හරියට සිග්නල් නැති තැනක්. ඇන්ටනාක මේ වගේ කනෙක්ට් කරලා රවුටර් එක රීස්ටාර්ට් කරලා ගන්න ඕන. මේ සාමාන්‍යයෙන් මොනවා හරි ඇන්ටනා එකක් වගේ දෙයක් කනෙක්ට් කරද්දී මේ රවුටර් එකක් ෆෝන් එකේ තියෙනවා රීස්ටාර්ට් කරලා ගන්න ඕන. අරගෙන ඉවරලා සාමාන්‍යයෙන් තප්පර කීපයක් යනවා සිග්නල් එක එන්න. සමහර ප්‍රදේශ තියෙනවා මේ ඇන්ටනාව අඩි 40ක් 50ක් විතර උසර දැම්මහම තමයි සිග්නල් එන්නේ. සමහර ප්‍රදේශ තියෙනවා ඇන්ටනාව ගිය ඇතුළේ තිබුණා සිග්නල් එනවා. දැන් මේ මෙතන නම් මම ගොඩක් උස්සර නැහැ වහන මට්ටමට මේ ඇන්ටනාව තියෙන්නේ. ඒ සිග්නල් බාර් පහම එනවා මේ ඇන්ටනාව දාපුවාම. ඇන්ටනාව නැතුව ඉන්නේ දෙකයි සමහර වෙලාවට ඇත්තෙම නැහැ. මං ඉන්න තැනට සිග්නල් ගොඩක් අඩු තැනක ඉඳන් තමයි මම මේ ටෙස්ට් කරන්න ඕන නිසා මම මේ වීඩියෝ එක කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ඇන්ටනාවේ අපි
හයි හදලා හරි විදියට හයි කරලා කනෙක්ටර් එකක් හයි කරලා බලුවාන් පස්සේ සිග්නල් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට හොඳ ඇන්ටනාවක් හදලා මේ මන් දාලා තියෙන ආකාරයට හදලා මේ විදියටම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. මේක ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලන්න පුළුවන් ඔයාලට වාගේ මොබයිල් ෆෝන් එකේ Google එකට කියලා ගහන්න how to my internet speed කියලා ටයිප් කරන්න. ටයිප් කරලා සර්ච් කරාම එනවා ඔයාලට the global broadband speed test කියලා එනවා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ go කියලා එකක් එනවා. ඒ go කියන එක ක්ලික් කරාම download speed එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට. හරි ගොඩක් ස්තුතියි ඔයාලා වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා දැනගත්ත යුතු දේවල් ගොඩක් දැනගත්තා කියලා හිතනවා මේ විදිහට 4G ඇන්ටනාවක් ඔයාලටම හදාගන්න පුළුවන් මේක ස්පෙයා පාට් ගන්න ගැනත් අහලා තිබුණා මම නම් මේක ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්නේ ගොඩක් වෙලාවට මේ ඒක ලේසි ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේකේ අවශ්‍ය දේවල් ගෙන්නගෙන හොඳ ඇන්ටනාවක් නිර්මාණය කරගන්න ඉතින් ඔයාලා මේ මගේ channel එක subscribe කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා like කරන්න share කරන්න තව ඉස්සරහට හොග ගොඩක් හොඳ වැදගත් video මම making අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා antenna ගැන satellite ඒ වගේම තව ගොඩක් electronic ඒව ගැන මම දේවල් ගැන videos කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට ජය වේවා